අද මම මයිලෝ වලින් රසමරස පොඩිමක් හදන්නයි ලෑස්ති වෙන්නේ. මම මේ සඳහා අරගෙන තියෙනවා මයිලෝ පොඩි පැකට් දෙකක් සහ බිත්තර දෙකක්. මයිලෝ පැකට් දෙක කඩලා මම මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා. වතුර කෝප්ප කාලක් දාලා මම මේක දිය කරගන්නවා. මදරස්නේ වතුර තමයි මම මේකට අරගෙන තියෙන්නේ. හොඳින් කලවම් කරගන්න. ඊළඟට මම බිත්තර දෙකත් කඩලා භාජනයට එකතු කරගෙන ඒ දෙකත් හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට මම මයිලෝ මිශ්‍රණයත් එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. මතක තියාගන්න අපි මේ දෙක එකට එකතු කරන්න කලින් මයිලෝ එක හොඳින් නිවලා තියෙන්න ඕනි. සීනි මේසෙහිදි තුනක් එකතු කරගන්නවා. පුඩින් එක දාගන්න භාජනයට මාගරින් හරි තෙල් ටිකක් හරි ගාගන්න. ඊළඟට රයිස් කුකරේකට වතුර ටිකක් දාලා මේ විදිහට කූලින් පෑන් එකක් උඩ ඔයාලගේ පුඩින් මිශ්‍රණය තියාගන්න. ඉතින් ඔයගොල්ලන් මේක රයිස් කුකරේක හදනවා නම් විනාඩි 30ක් ස්ටීම් කරගන්න. මම මේක මල්ටි කුකරේක හදන නිසා ඊට වඩා අඩු කාලයකින් හදාගන්න පුළුවන්. මල්ටි කුකරේකේ විශේෂත්වය තමයි අඩු කාලයකින් කෑම හදාගන්න පුළුවන් වගේම විදුලි බිලත් ඉතාම අඩුවෙන් වැය වෙන්නේ. ස්ටීම් වුණාට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ෆ්‍රිජ් එකේ දාලා පැය 3කට පස්සේ මම මේ විදිහට මේක අනිත් පැත්තට හරව ගන්නවා. ඔයාලත් මේ ලේසි පුඩිම හදලා බලන්න. දිනපතා මේ වෙන රෙසිපි සඳහා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන සුබ දවසක්.